මම ආසාවෙන් බලන් ඉන්නවා. සභාග ආණ්ඩුව හැදුනට පස්සේ මං මේක හරියට දාන්න මම ආසාවෙන් බලන් ඉන්නවා. මෙහෙම මේ කතා වහන්න. මීලකට ඔබ අමතන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමා දැන් එනවා වේදිකාවට. ඇවිල්ලා කියනවා, ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි, මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හැටියට මම පළවෙනියෙන් කියන්න ඕනේ මාගේ මේ දකුණු පසෙන් ඉන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, මෙතුමා මාව අඩි 6ක් පොළොව යටට යවන්න හිටිය කෙනෙක්. මෙතුමා ලෝක හොරෙක්. මෙතුමාගේ ටැංක හොදරගේ ටැංක වල මිනිමෝරු හිටියා. මෙතුමා රත්තරන් අස්සෝ පැද්දා. මෙතුමාගේ පුතු ලැම්බෝගිනි පැද්දා. මෙතුමා මේ ත්‍රිනායක ස්වාමින් වහන්සේලා එපයි කියද්දී රුසියන් නාට්‍යංගල රේස් පැද්දා. මේ වගේ මිනිස්සෙක් අදපට වේදිකාවේ ඉන්න ලැබීම ජනතාවෙනි මට පුදුම දෙයක් වෙලා තියෙන්නේ. දැන් බලන්න, මම ජනවාරි 8 වෙනිද ඇවිල්ලා කිව්වේ මෙතුමා ලෝක හොරෙක් කියලා. දැන් මේ හොරා සමග මට එක වේදිකාවේ මේ බාරකාර ආණ්ඩුවේ ඉන්න සිදුවලා තියෙනවා. කුමන විපත්තියක්ද? දැන් මේ වැනි තත්ත්වයක් අද ඇති වෙලා තියෙනවා. ඒතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා රවරව ඉන්නවා. නමුත් කියනවා දැන් මං හිතන්නේ මම මේ කරපු ඇක්ට් එක, මං ඒ කරපු කතාව කරන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට බෑ. ඒ හින්දා මං හිතන්නේ බාරකාර ආණ්ඩුව සිහිනයක්, බාරකාර ආණ්ඩුව මිරිගුවක්. ඒක කරන්න බෑ. එතුමා ඒ කියන්නේ බැන්න බැනිල්ලට එතුමා එක්ක කියන්න ඕනේ. මම 2015 ජනවාරි 8ට පෙර කිව්ව සේරම බොරු. මම දැන් කියන්නේ ඇත්ත. එක්ක කියන්න ඕනේ. මම 2015 ජනවාරි 8ට ඉස්සලා කිව්වේ සේරම ඇත්ත. දැන් කියන්නේ බොරු කියලා.